ශ්‍රී ලංකාව සංවර්ධනය සහ නැවත ගොඩනැගීමට දායක වීම ඔබතුමන්ලාගේ පක්ෂීය ප්‍රයත්නේ කොටසක් බවට ඔබතුමන්ලා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මැතිතුමනි ලෝකයේ විවිධ අධ්‍යාපන රටාවල් ගැන අවධානය යොමු කරද්දී මගේ අවධානය නම් යොමු වෙන්නේ පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ගැන. ඒක පදනම් වෙලා තියෙන්නේ පූර්ව ප්‍රාථමිකයේ ඉඳන් උසස් අධ්‍යාපනයේ දක්වා නොමිලේ ලබා දෙන විස්තීර්ණ අධ්‍යාපන ව්‍යුහයක් මත. ඒ රටවල අවුරුදු 16 වෙද්දී ළමයි උසස් අධ්‍යාපනයත් අවසන් කරලා තියෙනවා. ඉතින් නමුත් අපේ ලංකාව තුල පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අත් පෙළ අධ්‍යාපනයේ දක්වා වයස අවුරුදු 18ක් 19ක් වෙන කම්ම අධ්‍යාපනයේ තුල යම් යම් සීමාවන්ට යටත් වෙලා හිර වෙලා ජීවත් වෙන්න අපි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිද්ධ වෙලා තියෙනවා. මැතිතුමනි ඕනෑම රටක ජනසංඛ්‍යාවේ වයස් ව්‍යුහය තුල ශ්‍රම බල කාය කියලා කියන්නේ වයස අවුරුදු 15ක් 60ක් අතර කාල සීමාව. ඉතින් ලංකාවේ රැකියාවක් කරන්න පටන් ගද්දිම මැතිතුමනි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ අවසන් කරලා අවුරුදු 25ක් 26ක් වගේ යනවා. ඉතින් මම නම් හිතන්නේ අර මිනිස්සෙගේ ජීවිතේ ශක්තිමත්ම කාලෙන් කොටසක් ඉගෙන ගන්න වියදම් වෙලා. ඒකෙන් වෙන්නේ රටට වැඩක් ගන්න තියෙන පුළුවන් කාලෙත් සම්පූර්ණයෙන්ම කාදමන එක කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් පාසල් ශිෂ්‍යාවක වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ දක්වා මේ කාල සීමාව යාවත් කාලීන කිරීම සම්බන්ධව ඔබතුමන්ලා බලයට පැමිණියහොත් ඒ කියන්නේ ඔබතුමන්ලා ආණ්ඩුවට පැමිණියහොත් ඒ පිළිබඳ අවධානය යොමු කරනවාද එහෙම නැත්නම් ඔබතුමන්ලාගේ බලයට පත් වූහොත් නැවතත් අර අපි දැන් වර්තමානයේ ක්‍රියාත්මක කරන අර සාම්ප්‍රදායික කොටුවිච් අධ්‍යාපන රාමුව තුළම අපිට ඉදිරියට ජීවත් වෙන්න වෙයිද අපේ අනාගත පරපුර අපේ අනාගත කාලය අවසන් වෙනවා දවසක කියයිද අපිත් ඉගෙන ගන්න අර අතීතයේ අධ්‍යාපනයේ රටාව තුළම කියලා රිෂ්මි ඔබ බොහොම හොඳ කාලීන ප්‍රශ්නයක් අහුවේ රිෂ්මි මේක අපි පහුගිය අවුරුදු 25 30 තුළ මේ රටේ ගොඩනගුණු කතිකාවතක් මම හිතන්නේ ඔබ ප්‍රශ්න කරන්නේ මේ අධ්‍යාපනය යාවත් කාලීන කරනවද නැත්නම් මේ තියෙන විදිහට පවත්වගෙන යනවද කියලා අඩුවැඩි සහිතව අධ්‍යාපනය ලංකාවේ යාවත් කාලීනලා තිබෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබට හදාරන්න අවස්ථාව තිබෙනවා ඒ වගේම 13 වසරක අධ්‍යාපන ප්‍රතිපත්තිය ඒ වගේම කෘතිම බුද්ධිය තාක්ෂණ විෂයන් ආදී දේවල් අද අපේ රටේ දැනටත් අවස්ථාවන් තිබෙනවා දැන් අපි ඒ කියන්නේ සමස්තයක් විතර පිළිගන්නවා අධ්‍යාපනය යාවත් කාලීන විය යුතුයි ඔබ කියුවාගේ ෆින්ලන්තයේ ක්‍රමයට එන්නට ඕනේ කියලා. නමුත් මේ දේශ අධ්‍යාපනයේ පිළිබඳ තීන්දුව తీරන ගැනීමේදී දේශපාලන මේ තත්වයකුත් තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ තිබෙන ප්‍රසිද්ධම කතාවක් මතයක් තමයි මේ ශිෂ්‍යත්වය ඒ වයසේ දරුවන්ට හරි බරයි කියලා. හැබැයි මේ ශිෂ්‍යත්ව ක්‍රමය වෙනස් කරන්න මොන යම් හෝ දේශපාලන පක්ෂයක් පෙළඹෙනවා නම් विरुद्ध मतधरण देशपालन पक्ष एक विरुद्ध उपनीसिटी देशपालन में कारण मत है भाई समहल दिपैत्र दिहा बलुत अब यार इंग्लिश इंकिन जक्स्ट पोस्ट करना के दिपैत्र में साधारण कारण तिबे देन अभियोगे तिबे ने मैं अभियोगे बार गण पुलवांग पार्श्व कोई दिन के देन ओब में एक मगे पक्ष समग्र जन बल वेगे संबंध किए पुलिस अभी दकुन यूरे देशपालन पक्ष अभी दकुन यूरे प्रधान देशपालन प्रवाह है අපි විශ්වාස කරනවා ධනය උත්පාදනය විය යුතුයි ඒ හරහා සම්පත් නිර්මාණය විය යුතුයි ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතුයි සමාජ බිඳපල ආර්ථිකය අපි විශ්වාස කරනවා මේ තත්ත්වයට අපිට යන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනය තුලින් දැන් සමගි ජන බලවේගයේ ඔබ බැලුවොත් මම ඔබට ආරාධනා කරනවා මේක කියවන්න කියලා පිටුවන්ක 18 අපේ මැනිෆෙස්ටෝ පොලිටිකල් මැනිෆෙස්ටෝ එකේ අධ්‍යාපනයේ වෘත්තිය පුහුණුව සහ තාරුණ්‍ය පිළිබඳව අපි මෙතන කතා කරලා තිබෙනවා. එතන මේකේ කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් කතා කරලා තිබෙනවා. පාසල් විෂයමාලාව යාවත් කාලීන කිරීම. ඒ විතරක් නෙමෙයි මේ ගුරුවරුන්ගේ වැටුපේ සිට ගුරුවරුන්ගේ දැනුම වැඩි කිරීම දක්වා කාරණා කතා කරලා තිබෙනවා. අපිට තිබෙන අභියෝගය තමයි අලුත් දෙයක් කරන්න කොපමණ විදිහේ සූදානමක් තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ වෘත්තීය සමිති නොයෙකුත් ආකාරයේ තිබෙනවා. එවගේම ගුරු වෘත්තීය සමිති කීපයක් සිටිනවා ගුරුවරයව සම්පූර්ණයෙන්ම දේශපාලනයට යොදාගත්තු කණ්ඩායමක්. දැන් එක්තරා පක්ෂයක එක අපේක්ෂකතුමෙක් ඉන්නවා. මේ වගේ වැඩසටහන මම ඌගෙන් ඇහුවා. ඔහු අවුරුදු 22ක් පාසලේ අධ්‍යාපන කටයුතු කළා නැහැ. හැබැයි ඔහු ගුරු වෘත්තීය සමිතියේ ප්‍රධානී. එතකොට මේ දරුවගේ මානසිකත්වයේ දරුවට ඉල්ලන දේ උන්ට වැඩක් නැහැ.
ඊට පස්සේ සමහර දේශපාලන පක්ෂ තිබෙනවා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයාගේ කැටයෙන් පවත්වගෙන ගියපු පක්ෂ. ඒතර අපි නියෝජනය කරන මේ සජබය එක්සත් ජාතික පක්ෂය කියන මේ මම කියන්නේ පරණ එක්සත් ජාතික පක්ෂය සහ මේ අපි ඉන්න සජබය කියන එක. හරිද? ඒ දකුණු යුරේ පක්ෂ එදා ඉඳලා කරේ අර මහපොළ දක්වා කරේ මේ මහපොළ ඉඳලා මේ වෙනතක් කරේ මේ අධ්‍යාපනය යාවත් කාලන කරන එක. අභියෝගයේ තිබෙන අර මං කිව්වා වගේ කොපමණ ජන කොට්ටාසයක් මේකට සූදානම්ව සිටිනවද කියන කාරණය. සජිත් ප්‍රේමදාස මගේ නායකතුමා සක්වල වැඩසටහන කරනකොට පාසල් වලට බස් දෙනකොට ඒ පිළිබඳ සමච්චලයට ලක් කරේ අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අකමැති පිරිස්. මොකද ඔවුන් හිතනවා මේ විදිහට ඔහු විපක්ෂ නායක වෙලා ඉන්නකොට එහෙම දෙයක් කරපුවාම මේ විපක්ෂ නායකවරයාට යන ලකුණු කොටස අඩු වෙන්නට ඕනේ කියලා. හැබැයි එහෙම කවුරුත් කරලා නැහැ. ඔහු ඉංග්‍රීසි කතා කරනකොට ඔහුට කොපමණ පිරිසක් සමච්චලයට ලක් කරාද? හැබැයි ඒ සමච්චලයට ලක් කරන පුද්ගලයා තමන්ගේ දරුවාට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න ටියුෂන් ෆී එක ගොඩක් පාවිච්චි කරනවා. එහෙනම් හාස්‍යයටම කාරණය තමයි ඉංග්‍රීසි ටියුෂන් මාස්ටර්ලා තමයි ඒ හාස්‍ය ගැන කඳවුරේ සමාජයට ප්‍රධාන බලවේග බවට පත් වෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක අපි දැඩි ලෙස විශ්වාස කරනවා. මම විශේෂයෙන්ම මේ පාසල් දරු දැරියන්ගෙන් සහ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා සමග ජන බලවේගයේ දේශපාලන ප්‍රතිපත්තිය අපේ වර්තමාන ප්‍රතිපත්තිය හොඳින් කියවන්න. හොඳින් කියවන තරුණයන් හොඳින් කියවන සිසු දරු දරුවන් ඇති වුණොත් මේ අපි ගෙන යන්නට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන යන්නට අපිට පුළුවන්. මොකද ඔබලා තමයි මේ රටේ ඉදිරි අනාගතය ඉදිරි පරම්පරාව.